ආයිබුවන් දෑබරහිතවතුනි වප්පුර පසළොස්වක පොහොය දවසේ අපි විශේෂ සංකතනයක් සමග ඉනබෝ මේ මුණ ගැහෙන්නේ වෙනදා සුපුරුදු මුහුණම තමයි තිබෙන්නේ නමුත් අපේ කතාබහ ටිකක් වෙනස් මුහුණුවක් ගන්නවා විශේෂම අද දවසේ අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ සජ්ජන සමාජ සංවර්ධන පදනම මගින් සංවිධානය කරන විශේෂ පුණ්‍ය කටයුත්තක් පිළිබඳව මේ පුණ්‍ය කටයුත්ත පිළිබඳව සාකච්ඡා කරන්න කතා කරන්න මා ඉතාමත්ම ගෞරවයෙන් අපේ මැදිරියට ආරාධනා කළා සජ්ජන උත්තර මණ්ඩල ලේකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද කුකුල්පණි සුදස්සි ස්වාමින් වහන්සේට අවසරය අපේ හාමුදුරනේ ඒ වගේම මේ සංකතනයට අත්‍යවශ්‍යම චරිතයක් අපේ පීකී අධිකාරම් මැතිතුමා එතම තමයි සජ්ජන සමාජ සංවර්ධන පදනමේ සහ සියැස සමාජාලේ කරු සභාපතිතුමා සහ කළමනාකාර අධ්‍යක්ෂතුමා ඉතින් ඔබ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙනුත් ඒ වගේම ඔබතුමාගෙනුත් මේ විශේෂ පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් හරවත් සංවාදයක් කරමින් ජනතාවට නිසි අවබෝධය මේ සජ්ජන සමාජ සංවර්ධන පදනම සහ මේ විශේ෷ පුණ්‍ය කටයුතු විශේෂයෙන්ම ශතාධික කටන පින්කම් සමග සිදු කරන අධ්‍යාත්මික සත්‍යක්‍රියාව පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙතම මුලින් යොමු වෙන්න කැමති අපේ හාමුදුරනේ සෙත් සදන මෙත් මග ශතාධික කටන පින්කම් සමග සිදු කරන අධ්‍යාත්මික සත්‍යක්‍රියාව කියලා තමයි මේ මට ලැබිලා තිබෙන ලිපියේ සඳහන් වෙන්නේ සජ්ජන සමාජ සංවර්ධන පදනමෙන් තමයි මේ සංවිධානය කරන්නේ ඔබ වහන්සේට ආරම්භයක් ලබා ගන්න පුළුවන් එතනින් ඊට පස්සේ අපිට මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විසිරි පැතිරෙන ආකාරය පිළිබඳව අපේ ගරු සභාපතිතුමාගෙන් දැනගන්න හැකියාව තියෙනවා. ඔව් ඇත්තටම නාත් මහත්මයා දැන් මේ කාල වකවානුවේ සම්බුද්ධ ශාසනයට විශේෂයෙන් ලංකාවේ ශාසනික පැවැත්මට නරපතල තර්ජන එල්ල වෙන යුගයක්. එක පැත්තකින් අපිට සතුටු වෙන්න පුළුවන් දශක කීපයකට එහා කාලවකවානුවත් එක්කලා සංසන්දනය කරලා බලනකොට යම්කිසි ශාසනික ප්‍රබෝධයකුත් ඇතිවීමෙන් පවතිනවා. ඒ කියන්නේ බණ අහන්න නැඹුරු වෙන පිරිස වැඩි, පන්සලට එකතු වෙන පිරිස වැඩි, භාවනා වැඩසටහන් වලට සිල් සමාදන් වෙන්න, දන් සැදෙන්න මේ කොයිකටත් වෙනදට වඩා යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් ඒත් එක්කම අපිට පේන දෙයක් තමයි ශාසනික වශයෙන් අර පිරිසිදු සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යන්න බරපතල අර්බුද ගොන්නකුත් මේත් එක්කලා මතුවෙමින් පවතින. ඒ නිසාම තමයි අපේ හැමදෙරේ දැන් ධර්ම සංගායනාවකට ආයතුයි කියන මතය සමාජයට ආයෝජනා කරන්න. ඉතින් මම නම් හිතන්නේ සංගායනා කරලා අපිට කරන්න තියෙන නැවතවතාවක් ඒවා ගොනු කරන එකයි. ඉතින් ඒ ගොනුව නිවැරදිවම ත්‍රිපිටකයේ දැනට තියෙනවා. එතකොට නැවත අපට නීතිමාලාවක් සකස් කරගත්තත් ඒ අසුරෙන්ම තමයි සකසන්න වෙන්නේ. ඒ නිසා නීති අවශ්‍ය තරම් තියෙනවා. ඒවට අවශ්‍ය න්‍යායන් තියෙනවා. නමුත් ඒ මූලික න්‍යායන් සහ නීති රීති අනුගමනය කිරීම පිළිබඳව ප්‍රශ්න අද බහුලව උද්ගත වෙමින් පවතිනවා. ඊට අමතරව බාහිර ප්‍රශ්නත් බහුලෙන් මතුවෙමින් තියෙනවා. දැන් ඒ නිසා අපට සාසනික පැවැත්මට, චිර පැවැත්මට පැමිණෙන අභියෝග අපිට දෙවිධයකින් හඳුනා ගන්න පුළුවන් වර්තමාන සමාජයේ. එකක් තමයි විවිධ ආගමික අන්තවාදීන්ගෙන් පැමිණෙන එල්ල වෙන යම් යම් අභියෝග. ඒ කියන්නේ එතන අන්නේ ආගමිකයන් කියලා අපි නම් කළොත් වැරදි මම හිතන්නේ. ඒ ආගම්වලත් ඉන්න යම් යම් අන්තවාදී කොටස් විවිධ උපක්‍රම කරන ශාසනයේ විනාශ කරන්නට, ගිහි පැවිදි සම්බන්ධතාවයේ විකෘති කරන්නට, ඒ වගේම බෞද්ධයින් නොමග යවන්නට, බෞද්ධයින් අන්‍යාගම් වලට හරවන්නට මේ විදිහට උපක්‍රම ගණනාවක් කරගෙන යනවා. ඔව් මෙතෙන් දැන් අපේ හැමෝටම අපි විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ නැත්නම් වැරදි මතයක් සමහර විට සමාජගත වෙන්න ඉඩ තිබෙනවා. මොකද අපි මේ උත්සාහ කරන්නේ සිංහල වේවා නැත්නම් බෞද්ධ වේවා, මුස්ලිම් වේවා, ක්‍රිස්තු භක්තිකයන් වේවා, හින්දු භක්තිකයන් වේවා මේ කිසි කෙනෙක්ගේ ආගම අපහාසයට ලක් කිරීම නෙවෙයි. දැන් ඇත්තටම මේ හැම ආගමක් අදහන අතරම සත්භාවයෙන් ඒ තම තමන්ගේ ආගම අදහනයි ඉන්නවා. නමුත් ඒ අන්‍යාගම් වලට කෙනෙහිලිකම් කරමින් විනාශකාරී දේවල් කරන පිරිසකුත් ඒ අතර ඉන්නවා. ඒ ආගම් විසින් මේක පිළිගන්නවා. අනිත් පැත්තෙන් රාජ්‍ය නොවන සංවිධාන විසින් මේ සඳහා යටතල පහසුකම් සපයනවා. එතකොට ඊළඟට තියෙන ගැටලුව තමයි විවිධ රටවල් වලින් අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ පවතින මේ ඒකීය බව, මේ ගමයි පන්සල අතර තියෙන සම්බන්ධතාව, මේ බෞද්ධ හැදියාව විනාශ කරලා මේක අස්ථාවර කරන්නට එදත් අදත් විවිධ උපක්‍රම යොදනවා. වර්තමානයේ ඒවා ඉතාම සංකීර්ණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතාම තිවුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට දැන් ඔය අපි පැහැදිලි කළ එක පැත්තක් මේ ශාසනයට බාහිරින් පැමිණෙන බාධක. ජාත්‍යන්තර වශයෙන් සහ විවිධ ආගමික අන්තවාදීන්ගෙන් පැමිණ විවිධ අර්බුද තියෙනවා. ඒ අතරතුරේ
අපට ශාසනික වශයෙන් පැවතෙන අනිත් අර්බුදය තමයි බුදුරජාණන් වහන්සේ අනාගත භය සූත්‍රය දේශනා කරන කාරණේ. මහණෙනි, අනාගතේ මාගේ මේ ශාසනය තුල භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස තුලින්ම ධර්මයේ වගේ ඒවා කියන පිරිස ධර්මයේ කියලා ධර්මයේ නොවන නමුත් ධර්මයේ වගේ කියලා මේක ඇතුළෙන්ම දෙදරායම් ඇති වෙනවා. ඒ කියන්නේ මතු පිටින් හරයාත්මකෝ පේනවා මේ ධර්මයේ වගේ ධර්මයේ වගේ. නමුත් ඇතුළෙන් බැලුවෙන් පස්සේ මේක විනාශ කරන්නට මූලයක් තමයි ගොඩ නැගෙන්නේ. එතකොට මෙබඳු පිරිස් නිසා අනාගතයේ අර යකඩෙන් මලකඩ ඇති වෙලා අවසානයේ යකඩේ විනාශ වෙනවා වගේ අනාගතයේ මේ ශාසනය විනාශ මුඛයට යනවා කියන එක බුදුරජාණන් වහන්සේ අනාගත භය සූත්‍රවල දේශනා කළා. එතකොට මේ தත්ත්වය අද තා ප්‍රබල විදිහට සරමයි කමිසේ ඇඳගෙන මම බුදු වුණා කියලා ප්‍රතිඥා දෙනවා. ඊළඟට නොයෙකුත් ශ්‍රාවක පිරිස් පිරිවරාගෙන ඒ අය විකෘති දහම් දේශනා කරනවා. ඊළඟට තව පිරිසක් ගිහි පැවිදි දෙපිරිස අතර මේ වගේ කොටස් ඉන්නවා. ගමයි පන්සල අතර තියෙන සම්බන්ධතාවය කඩාකප්පල් කරන්න විවිධ උපක්‍රම මේක ඇතුළේ ඉඳගෙන. අනිත් පැත්තෙන් අපේ හැමතුරුනේ දැන් විශේෂයෙන්ම සෝවහන් වීම පිළිබඳව පන්ති පවත්වනවා. එතකොට අනිත් අයට මේ ඒව පිළිබඳව සහතික ප්‍රදානය කරනවා. ඊට පස්සේ මම සෝවන්, මම රහත්, මම බුදු වෙලා කියලා ප්‍රතිඥා දීගෙන විවිධ වැරදි මතවාද. දැන් මේ ඊයේ පෙරේද අපට ආරංචි වුණා එක්තරා ස්වාමීන් වහන්සේ නම මේ දිව්‍ය ලෝක 6ටම ඉහළින් තවත් එක තැනක් තියෙන අය නිර්වාණයේ එක්තරා වාසභූමිය, එතන නිර්වාණයේ පියා කියලා කෙනෙක් ඉන්නෝ. ඒ පියා තමයි බුදුහාමුදුරන්ටත් පියා වුණේ නිවන පිළිබඳ ඔන්නඔහුම කතාවක් කියාගෙන යනවා. ඒතර මේ වගේ එක අර අන්‍යාගම් වල තියෙන මතවාදත් මිශ්‍ර කරගෙන විවිධ දේවල් මේක ඇතුළෙන්ම භික්ෂුන් වහන්සේලා තුලින්ම මතුවෙන වැඩි ප්‍රවණතාවයක් අද කාලේ අපිට පේනවා. ඒ වගේම ගිහි පිරිසකුත් හැදෙමින් පවතිනවා. අර යම් කිසි දෙයක් පිළිබඳව වැඩි උනන්දුවක් ඇති වෙනකොට ඒකට ඒ වගේ දේ නැවත නැවත නිර්මාණය වෙන්නට තියෙන ඉඩකඩක් ඇති වෙනවා. ඒ කියන්නේ අනුකාරක නිර්මාණය වෙනවා. ඔතන ගැටලුව තියෙන අපේ හැමදෙරුනේ දැන් භික්ෂුත්වයේ තුලින්මයේ පැන නැගීම තුල තමයි මේ දැන් ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මෙතන තියෙන බරපතල අර්බුදය. දැන් හිතලා බලන්නකෝ දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් වර පහක් ඉල්ලනවා. භික්ෂුව දිවිහිමියෙන් පින්නපාතික විය යුතුයි, පාංශුකෝලික විය යුතුයි, මත්ස්‍ය මාංශයෙන් වෙන් විය යුතුයි, ආරණ්‍යක විය යුතුයි, මේ විදිහට. එතකොට දැන් මේව බැලුවයින් පස්සේ ඉතාම ප්‍රසස්ත යෝජනාවක්. නමුත් බුදුහාම ප්‍රතික්ෂේප කරනවා. දැන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මේ දුතාංග පුරුදු පුහුණු කරනකොට බුදුරජාණන් වහන්සේක ප්‍රශංසා කරනවා. ඒතර ඒ ඉල්ලීම් වලින් කොටස මුගල මේ දේවදත්ත හාමුදුරුවෝ ඉල්ලනකොට බුදුහාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇයි එහෙම ප්‍රතික්ෂේප කළේ? එතන ලස්සන වචන ටිකක්, වාක්‍ය ටිකක්, හොඳ මේ ලේබල් ටිකක් තියෙනවා. නිමාව ඇසුරුම හොඳයි. නමුත් ඇතුලේ තියෙන්නේ මේ සංඝයා දෙකඩ කිරීමේ ප්‍රයත්නය. එතකොට තථාගතයන් වහන්සේ මේක දැකපු නිසා තමයි ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් ඒක මුල් කරගෙනත් ඊට පස්සේ ඔහු ක්‍රියාත්මක වෙන්නේ සංඝයා බෙහෙද ගන්න. නමුත් ඒකට අනුමත කළා නම් එතනින් කරන්නේ ඊට වැඩි විනාශයක්. එතකොට මේ වගේ මේ සංඝ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන මේ සිවුවනක් පිරිස අතරිනුත් මේ වගේ බරපතල අර්බුද දෙදරායම් මතුවෙමින් පවතිනවා ශාසනයේ විකෘතිකරණ. එතකොට වර්තමානයේ අපට ශාසනික වශයෙන් අර්බුද දෙපැත්තකින් මතුන එකක් තමයි බාහිරින් එන ඒ විවිධ ආගමික අන්තවාදීන් සහ ජාත්‍යන්තර වශයෙන් එන බාධක. අනිත් පැත්තෙන් තමයි මේක ඇතුළෙන්ම ඇතිවෙන මලකඩවලින් මේක දෙදරායම. ඉතින් මේ தත්ත්වය සමනය කරන්න මේ වෙනකොට විවිධ සංවිධාන, ඒ වගේම විවිධ පුද්ගලයන් ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා යම් යම් ඒගොල්ලන්ට දැනෙන ප්‍රමාණයට. ඒක හරි හෝ වේවා වැරදි හෝ වේවා ඒගොල්ලන්ට දැනෙන ප්‍රමාණයට කටයුතු කරනවා. ඉතින් සජ්ජන සංවිධානය දැනට අවුරුදු 27ක් වෙනවා ආරම්භ කරලා මෙතෙක් මිනිස්සෙන්ගේ මනුස්සකම් වර්ධනය කරන්න, සාසනය සුරක්ෂිත කරන්න විශාල වැඩ කොටසක් කරගෙන ඇවිත් තියෙනවා. ඉතින් ඒ අතරේ අපේ සජ්ජන සංවිධානයේ නිර්මාතෘතුමා, වත්මන් සභාපතිතුමා, අධිකාරම් ඇතිතුමා මෙතුමා යෝජනා කළා හාමුදුරනේ මේ යන தත්ත්වෙ දිගින් දිගට ගියොත් අනාගතයේ පිළිබඳව බොහොම අවිනිශ්චිතයි. ඒ නිසා අපි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නා වගේ මේ ශාසනය තව කලක් සුරක්ෂිත කරන්න ඕනේ. ඒ සඳහා අපි එකතු වෙලා අපිත් යමක් කරන්න ඕනේ. එතකොට අපේ සංවිධානය තුළින් අපි දීර්ඝ කාලයක් සත්‍යක්‍රියාවේ තා ප්‍රබල ප්‍රතිඵල ඒ මොහොතේම අද්දකපුවා මේ අවුරුදු 27 මුළුල්ලේ තියෙනවා. ඒ නිසා එතුමා යෝජනා කළා අපි මෙහිදී
අනිත් අය විවිධ බාහිර ක්‍රියාකාරකම් කරද්දී අපි ආධ්‍යාත්මික වශයෙන් යම්කිසි ශක්තියක් ගොඩනගමු. මොකද දැන් මේ ප්‍රශ්නේ විසඳන්න මෙතනට තට්ටු කළොත් හරි මෙතනට තට්ටු කළොත් හරි කියලා ඇත්තටම සමහර දේවල් තීරණය කරගන්නත් බෑ. සමහරු කියනවා මේක මහානායක හඳුරන්ගේ දෝෂය කියලා, සමහරු කියනවා මේක රජයේ දෝෂය කියලා, සමහරු කියනවා මේක පවතින භික්ෂුන් වහන්සේලාගේ දෝෂය, සමහරු කියනවා ගිහියෝ මේකට උනන්දුන. ඔහොම එක එක්කෙනා එක එක්කෙනාට චෝදනා කරගෙන නිමින් ඉන්නවා. ඉතින් කාට චෝදනා කළත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්තම් අපේ සම්බන්ධව අපට කරන්න පුළුවන් දේවත් කරනවා. ඉතින් අන්න ඒ පදනමේ තමයි මෙතුමා යෝජනා කළේ අපට මෙන්න මෙතනින් විසඳනවා කියලා හරියට පැහැදිලි ඉලක්කයක් පේන්නේ නැති අවස්ථාවක වඩාම සාර්ථක ක්‍රමයක් හැටියට අපි පැහැදිලිව දැකලා තියෙනවා යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනැගීම. ඒ ශක්තිය ගොඩනගනකොට ඒ බලය ක්‍රියාත්මක වෙන්න ඕන තැනින් ක්‍රියාත්මක වෙනවා. අපි හිතමු ඒක ක්‍රියාත්මක වෙන්න සුදුසුම මහානායක හමුදුරුව හරහා නම් එතනින් ඒ ශක්තිය ගොඩනැගෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්න සුදුසුම තැන ජනාධිපතිතුමා හරහා නම් එතනින් ඒ ශක්තිය ගොඩනැගෙනවා. ඒතර අපි කරන්නේ යම් බලයක් විශ්වයට මුදා හරින එක, ඒ බලය ක්‍රියාත්මක වෙන්න වඩාම සුදුසු තැන කොතනද, ඒ හරහා ඒ ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ සත්‍ය ක්‍රියාවක ආධ්‍යාත්මික ශක්තියක බලය ඒ විදිහට තමයි සමාජයට අපි මොසු කරන්නේ. එතකොට මේ කටයුත්ත කරන්න, මේ කටයුත්තේ වඩා සාර්ථකත්වයක් ගොඩනගන්න සත්‍යවාදී බව වගේම යම්කිසි කුසල බලයකුත් ගොඩනැගුවොත් හොඳයි. හාමුදුරනේ ඒ සඳහා අපට කඨින පින්කම් 100ක්වත් 100කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ පළාත් 9ම ආවරණය කරලා කරන්න පුළුවන් නම් හොඳයි. එක වෙලාවක එකම දවසේ එකම වෙලාවේ කරන්න පුළුවන් නම් හොඳයි කියලා මෙතුමා යෝජනා කළා. ඉතින් ඇත්තටම මට ලොකු සතුටක් ඇති වුණා එතුමා ගිහියෙක් හැටියට මේ ශාසනය පිළිබඳව ලොකු හැඟීමකින් වගකීමකින් ඒ කරපු යෝජනා. ඉතින් භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඒ වෙනකොට විවිධ වැඩ කටයුතු මම යොදාගෙන හිටියා වුණත් භික්ෂුවක් හැටියට මට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑනේ. ඒ නිසා ඒ ඔක්කොම පැත්තකින් තියලා මම යෝජනා කළා, මම ඒක අනුමත කළා, අපි කොහොම හරි එකතු වෙලා කරමු. ඒ යෝජනාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වන විට අපි පන්සල් 110ක් ලංකාව පුරා තෝරගෙන, ඒ අතර අපිට පුළුවන් වුණා දුෂ්කර පළාත්වල තියෙන හුඟක් පන්සල් තෝරගන්න. ඒ දුෂ්කර පන්සල් තෝරගෙන ඒවට වෙන වෙනම දායක කණ්ඩායම් යොමු කරලා උන්වහන්සේලාට වස් ආරාධනා කරලා, වස් කාල සීමාව තුළ උන්වහන්සේලාට අප උපස්ථාන කරලා, ඒ ස්ථානවල තියෙන යම් යම් විහාරාරාංගවල තියෙන අඩුපාඩු ගොඩක් ගොඩනගලා සමහර තැන්වල චෛත්‍යෙදි කරනවා, සමහර තැන්වල විහාරේ, සමහර තැන්වල ධාතු මන්දිර, සමහර තැන්වල සංඝාවාසය, සමහර තැන්වල ධර්මශාලා, වැසිකිලි කැසිකිලි, ලියුම්පොකුන්, මේ බොහෝ දේ ඒ හැම තැනකම වගේ මේ වෙනකොට ඉදි කෙරෙමින් පවතිනවා. එහෙම යම් යම් සංවර්ධන කටයුතු වලටත් යම් ප්‍රමාණයකින් දායක වෙලා ඔක්තෝබර් මාසේ 11 වෙනිදා දහවල් දානයේ සමග මේ කඨින පින්කම් 110ම සිද්ධ කරලා දවල් 11:30ට අපි සත්‍ය ක්‍රියාව කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කුසල බලයෙන් සහ ඒ අපි එහි පිහිටියා වූ සත්‍යවාදී ඒ සත්‍ය බලයෙන් ලෝකේ සම්බුද්ධ ශාසනයට විශේෂයෙන් ශ්‍රී ලංකා ධරණී තලයේ සහ සමස්ත ලෝකයේම සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරු දුරු වෙලා, ඒ කියන්නේ අභ්‍යන්තර සහ බාහිර ඒ සියලු උවදුරු සමනය වෙලා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වෙන්න කියන අදිෂ්ඨානය සත්‍ය ක්‍රියාව පෙරදරි කරගෙන තමයි ඒ කඨින පින්කම් ටික ඔය විදිහට සැලසුම් කරලා තියෙන්නේ. හොඳයි, අපේ හැමෝටම විශේෂයෙන්ම කඨින පින්කමේ ආනුභාව සම්පන්නින් කඨින චීවරය යන කුමකට කියන කාරණා පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. හැබැයි අපි සාකච්ඡා කළේ සතාධික කඨින පින්කම් සමග සිදු කරන අධ්‍යාත්මික සත්‍ය ක්‍රියාව පිළිබඳව. වහන්සේ එහෙම පැහැදිලි කරනකොට අපේ කර සභාපතිතුම පැත්තට අධිකාර මහත්මයා පැත්තට යමු වෙන කැමති. විශේෂයෙන්ම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් උන්වහන්සේගේ අදහස් ඉදිරිපත් කිරීමෙන් සඳහන් කළා. අත වශයෙන්ම දැන් මීට අවුරුදු 27කට කලින් තමයි සත්ජන සමාජ සංවර්ධන පදනම ඔබතුමා ඇතුළු කිහිප දෙනෙකුගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වෙන්නේ. මේ සත්ජන සමාජ සංවර්ධන පදනම තමයි දැන් පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ විදිහට කාලයත් එක්ක ඉදිරියට ඇවිල්ලා අද වැඩුණු මිනිසෙක් බවට පත් වෙලා තිබෙනවා. සජ්ජන සමාජ සංවර්ධන පදනම බිහි කරන්න මූල බීජය කොහොමද හිතේ උපදින්නේ? එතනින් කතාව ආරම්භ කරමු. අවසරයි අපේ 80 දශකයේ අගභාගයේ 1987 වගේ වරින් වර ලංකාවේ ඇති වෙන තරුණ අරගෙන අරගෙන ඒ හරහා අපි දැක්ක ඒ සිද්ධීන් සිදුවෙන අතරේ 71 යම් මතකයක් තියෙනවා. ඒකත් එක්ක කල්පනා කරද්දී මේ වෙන දේවල් එක්ක
අපේ සංස්කෘතියට මොකද වෙන්නේ, අපිට මොකද වෙන්නේ, අපේ මනුස්සකමට මොකද වෙන්නේ, මේ ගැටලු අපිට නිතර මේ හිතට දැනෙන්න ගත්තා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට මම මේක සමවයසින් අපේ ශිෂ්‍ය ප්‍රජාවත් එක්ක කතිකාවත් කළා. ඒ මේ තියෙන තත්ත්වෙත් එක්ක තවත් සංවිධානයක් හදන්න යන එක භයානකයි, ප්‍රශ්න ඇති වෙයි, මේ ආදී නොඑක් ගැටලු අපිට ආවා. ඒත් කීප දෙනෙක් මාත් එක්ක එකතු වුණා, දෙන්නේ තුන් දෙනෙක් වගේ බොහොම සුළු පිරිසක්. ඒ අපේ නිවසට ගෙන්නල මේ ස්ථානයේ තුනදුරේ අපි කතිකාවත් කළා, කොහොමද මොකද්ද කරන්න. මේ අනුව ඉතින් අපේ ඒ දවස්වල තුච්ච වයසත් එක්ක අපිට හිතුනේ සංස්කෘතිය තමයි දෝෂේ තියෙන්නේ, එහෙනම් අපි සංස්කෘතිය සකස් කරන්න ඕන. මෙහෙම ඉතල අපි ලංකා ජාතික සංස්කෘතික පදනම කියලා මුලින්ම මේ සංවිධානයේ පිහිටව ගත්ත අපි පස් දෙනයි. 980 ගණන්වල 80 දශකයේ. ඔව් 87. අපි පස් දෙනෙක් එක්ක සංවිධානයේ පිහිටවල. හැබැයි ඒ වෙනකොට මම යවුණ සමාජ සම්මේලනයේ සෞඛ්‍ය දාන ව්‍යාපාරයේ හොරණ ප්‍රාදේශීය සංවිධායක හැටියට ඒ වගේ මේ සංවිධාන ගණනාවක නිලතල දරනවා. ඒ පුරුවත් මට තිබ්බා. ඒකත් එක්ක අපේ මේකේ නායකත්වය බාර ගන්න කෙනෙක් නෑ අවසානයේ. අපේ සංවිධානයේ පිටුලේ සභාපතිකම මටම බාර ගන්න සිද්ධ වුණා. ලේකම්කම අපේ එවකට මේ ප්‍රදේශයේ හිටපු තරුණ සිවල් නිලධාරි එයත් පුෂ්ප කුමාර් මහත් පුෂ්ප කුමාර් හයි දෙන්න දැනට විද්‍යාල්පතිවරයෙක් ඉන්නවා ශිෂ්‍ර කුමාර් හප්තන්ත්‍රී කියලා. එයා සම්බන්ධ වුණා, අපේ සමන් වඩලකන්ත සම්බන්ධ වුණා. මේ පිරිසත් එක්ක දැන් කටයුත්ත ආරම්භ කළා. දැන් සංස්කෘතිය හදන්නයි අපි හදන්නේ. දැන් මේ ප්‍රශ්න විසඳන්න සංස්කෘතියේ තියෙන අඩුපාඩු සකස් කරන්න ඕන කියලා. ඒ අනුව අපේ ආයතනයේ අංශ පහකට බෙදාගෙන දැන් කටයුතු කරගෙන යනවා. කටයුතු කරගෙන යන අතරේ 88 89 වෙනකොට බීසන තත්ත්වේ බොහොම ප්‍රබල වෙනවා. එතෙන්දී අපිට පේනවා මේක සංස්කෘතිය හදලා නෙමෙයි, මේක සංස්කෘතිය හදලා කරගන්න බෑ. ඊට වඩා ප්‍රබල දෙයක්, ඊට වඩා එහා යන දෙයක් කරන්න වෙනවා. ඒ දවස් වෙනකොට අපිට සාකච්ඡා කරන්නත් පුළුවන් කමක් නැහැ. මොකද වටපිටාව බොහොම තද විදියට හිර වෙනවා. අපේ තරුණ කට්ටිය ගෙනිහිල්ලා තැන තැන ටයර්වල පිච්චෙනවා. මේ සියල්ලත් එක්ක අපි විශ්වවිද්‍යාලයත් පැත්තකට දාලා මේ සියල්ලම එක්ක එතෙන්දී අපිට මට එනවා අදහසක්, මේක ගොඩනගන්න නම් මනුස්සත්වයේ රකින්න ඕනේ, මනුස්සත්වයේ ගරුත්වයේ රැකෙන්න ඕනේ. එහෙම නැත්තම් මේක කරන්න බෑ. එදා අපි තීරණය කළා ආයි හිටපු පිරිසට කතා කරනවා. හිටපු පිරිස තරුණ වැඩි බයයි ඈත් වෙන. ඊට පස්සේ විදුහල්පතිවරයෙක් මාධ්‍යවේදී ක්‍රාමචන්ද ගුණසේකර කියලා, ඊළඟට තව මාධ්‍යවේදී කිටියා සමන් සමන් පාලිත ගමගේ කියලා මේ මාධ්‍ය පිරිසක් එකතු කරගෙන නැවතවතාවක් මම මේ සංවිධානය ප්‍රතිසංවිධානය කරනවා සජ්ජන සස්සේවා මිත්‍ර සන්තවේ කියලා. ඒ අනුව අපි මේ ඊට පස්සේ එකතු වෙලා මනුස්සත්වයේ ගොඩනගන්නේ කොහොමද? මේ මනුස්සත්වයේ ගොඩනගන්න ආධ්‍යාත්මය හැදෙන්න. ආධ්‍යාත්මය හැදෙන්න නම් මොනවද? එතකොට අපි ආධ්‍යාත්මික අධ්‍යනහ පරේෂණ අංශය කියලා වෙනම අංශයක් හදනවා. ඊළඟට ආගමික අංශය වෙනම හැදෙනවා. මොකද මේ ආගම නැත්තම් අපිට ආධ්‍යාත්මය සකස් කරන්න බෑ. ඊළඟට සංවර්ධන වැඩසටහන් කෙරෙන්න ඕනේ. සංවර්ධන වැඩසටහන් කෙරෙන්නේ නැත්නම් මේක ඉදිරියට ගෙනියන්න බෑ. සංවර්ධන අංශ කියලා වෙන අංශ කීපයකට අපි බෙදාගෙන ආධ්‍යාත්මික ආපරේෂණ අංශය මගේ අතට අරගෙන අපි කටයුතු කරගෙන යනවා. ඒ කටයුතු කරගෙන යන කාලවකවානුව වෙනකොට අපි ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේ පින්කම් ගණනාවක් සංවිධානය කළා, මිනිස්සු එකතු කරලා මිනිස්සුන්ට මේ අවබෝධය දෙන්න එක එක පියවරල් ගත්තා. ඒ සම්බන්ධතා තියෙන අතරවාරයේ අපේ ස්වාමීන් වහන්සේත් මට එක් වෙනවා. ඒක් වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ මට එක් වෙන්නේ මේ කටයුතු වලට නෙමෙයි. ස්වාමීන් වහන්සේ යම් ශාසනීයයක් අපි අම්ලපිත්තේ කියන නැත්නම් ගෑස් ඔව් ගෑස් ටැක්ස් කියලා අපි ඒ රෝගයට ප්‍රතිකාර ගන්න. මොකද මම
ආයුර්වේදයත් ඒ වෙනකොට හදාරලා හිටියේ. ඒකත් එක්ක ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා, ස්වාමීන් වහන්සේ ප්‍රතිකාර ලැබලා සුව වෙනවා. ඊට පස්සේ මම කරන මේ කටයුතු දකින්න ස්වාමීන් වහන්සේ මේ කටයුතු වලට සහය දෙනවා. ඒ අනුව අත වෙනකොට අවුරුදු 17-18ක් ස්වාමීන් වහන්සේ මාත් එක්ක මේ කටයුතු කරගෙන ඉදිරියට එනවා. එවක දැන් ස්වාමීන් වහන්සේ මාත් එක්ක සම්බන්ධ වෙන්න ඉස්සර වෙලා රයිගම විජිත කියලා ස්වාමීන් වහන්සේ නමක් මාත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරා. ඒ ස්වාමීන් වහන්සේත් මේ ස්වාමීන් වහන්සේගේම මේ කටයුතු බොහෝම ළඟින් මාත් එක්ක කටයුතු කරා. මේ කටයුතු වලදී මෙහෙම සිද්ධ වෙන වකවානුවේදී ඉතින් මේ තරුණ පෙළේ කටයුතු ගැළවිලා යනවා වගේ ඊළඟ තව යුද්ධෙකුත් තැඳෙනවා අපිට උතුරු කරෙන්. මේවත් එක්ක මේවා ලියන්නේ කොහොමද, මේවා ලියා ගන්න අපි මොනවද කරන්නේ, මේවට අපි ආගමික වශයෙන් අපිට තියෙන ශක්තිය මොකද්ද, අපේ එහෙමනම් අපි මනස හදාගන්නේ, මනස හදාගෙන ආධ්‍යාත්මය තියුණු කරලා අපි මේවට යමක් කරන්න පුළුවන්ද, එහෙම නැත්නම් අපිත් අනිත් අය වගේම අතේ පයේ හයියෙන් යමක් කරන්න පුළුවන්ද කියන එක දැන් මේ ප්‍රශ්නෙට අපි උත්තර හොයනවා. උත්තර හොයනකොට අපිට ආයුර්වේද වෛද්‍යවරයෙක් හැටියට ජ්‍යෝතිෂය ගැනත් බණ භාවනා හා යෝගී ව්‍යායාම ගැනත් මම ඒ වෙනකොට යම් හැදැරීමක් කළා. මේකෙන් මට හිතෙනවා මනස තිවුණු කළ යමක් කරන්න පුළුවන්. ඒකත් එක්ක මට පොඩි පත්‍ර කෑල්ලක් හම්බෙනවා, ඉන්දියාවේ පැල ඇටියක් ආදරෙන් කතා කළා මේ සැලකුවහම කොහොමද. ඔව් මේකත් එක්ක මට හිතුණා දැන් අපිට දැන් පැලෑටියකට එහෙම මනසින් බලපෑමක් කරන්න පුළුවන් නම් ඒ අපිට මනුස්සයට බැරි. මේ අනුව තීරණය කළා මම සූවිසි ගුණයට නොඉඳුලේ සියලු දේවල්. ඒ කියන්නේ ගහක ගෙඩියක් හැදුණා, ඒ ගෙඩිය පළවෙනි පොල් ගෙඩිය නොඉඳුලා. ඔව් ඒ පොල් ගෙඩියෙන් සිඳගත්තේ. ඒ අනුව එකතු කරලා ඉවරලා අපි සූවිසි මහා පූජාවක් කරනවා. ඒ පූජාව කරලා ඒක ඇත්තටම යම් අත්දැකීමක් අපිට ලැබුණා. ඒ අත්දැකීම තුළින් යම් සෙතක් වෙන හැටි අපි දැක්කා. ඒ අනුව අපි දිගින් දිගට ඒ පූජාව කරගෙන යනවා. අද වෙනකොට අපි අදත් ඒ පූජාව කරනවා, දසවර්ණ පූජාව. ඊට පස්සේ ඒකත් එක්කම මේ ප්‍රබල විදිහට පැනනකිච්ච යුද කලබලවලට පිළියමක් හැටියට අපිට මනසයි කයයි සියල්ලම එකතු කරගෙන යමක් කරන්න පුළුවන් කියන අදිස්ථානයත් එක්ක මම තීරණය කළා කතරගමට පයින් යන්න ඕනේ. හොඳයි, දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. හැබැයි සමාජ සංවර්ධන පදනම, සත්ජන සමාජ සංවර්ධන පදනම නිවැරදි ඉලක්කය වෙත දිශාකාරව හරිමඟ දැනගෙනයි. ඒ නිසා තමයි 27 වසරකට පෙර ආතුව බොහොම පුංචි වැලෑටයක් විදිහට රෝපණය වෙච්ච මේ සත්ජන සමාජ සංවර්ධන පදනම මේ වර්තමාන වෙනකොට මහා වෘක්ෂයක් බවට පත් වෙලා තිබෙන්නේ. ඒ වෘක්ෂයේ 7 ලබ්මින් තවත් පුංචි පුංචි පැලෑටි දළු දානවා අධිකාර මහත්මයා. ඒ පිළිබඳව සතුටුයි. දැන් අර ඔබතුමා කිව්වා වගේ ඇඟේ හයියට අතේ පය හයියට වඩා හිතේ හයිය හරි වටිනවා කියලා ඔබතුමා කිව්වනේ. ඒ පිළිබඳව තව ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමගත් අපිට කතා කළ යුතු බොහෝ දෑ තිබෙනවා. මේ සමාජ සජ්ජන සමාජ සංවර්ධන පදනම සහ විශේෂයෙන් මේ ශතාධික කඨින චීවර මහා මංගල්‍ය පිළිබඳව. ඒ පිළිබඳව කතා කරමු කෙටි විරාමයක් ලබාගෙන. මේ වප්පුන් පොහේ දවසේ ඔබට හරවත් යමක් ලබා දෙන්නයි මනුෂ්‍යත්වයේ ගෞරවය උදෙසා හැමදාමත් කටයුතු කරන සියස මාධ්‍ය ජාලය නිරන්තරයෙන් පෙනී සිටින නිසා පුංචි විරාමයක් ලබා ගන්නවා. ඉන්පසුව හැකි ඉක්මනින් ඔබ මුණ ගැහෙන්න එනවා. රැඳිලා ඉන්න අපිට.